මේ චිත් එක දිගට දිගට කියවන්න ප්ලීස් මං හිතන්නේ කොල්ලන් පැත්තෙන් අපි චිත්තයක් සර් ඔව් එතකොට සර් ඊයේ අපේ පැත්තේ අයියා කෙනෙක් අපේ ගෙදර ඇවිත් කිව්වා මට ඉංජිනේරේ නෑ යන්න බෑ අඩුම තරම් වෙන්ඩී ටීවත් යන්න බලන්න කියලා ඒක ඇහුවාන් පස්සේ මට ගොඩක් අවුල් ගියා මම එච්චර දක්ෂ නමෙක් නෙමෙයි ඕ ලෙවල් වලත් ඒ හතරක් තමයි තියෙන්නේ මගේ ෆ්‍රෙෂ් අයිය එකෙත් මට හිතනවා තුනම ඩවුන් ඇති කියලා ඇත්තටම සෙකන්ඩ් ට්‍රයි එක පටන් ගත්තාම මුලින් ඉඳන් ක්ලාස් ආවත් හරියට වැඩ කරේ නෑ මට දැන් කොහොම හරි ඉංජිනේරින් යන්න ඕනේ අනේ සර් දැන් ඉඳන් හරියටම වැඩ කරොත් මට ඒ ටාගට් එක යන්න පුළුවන් වේවිද හරි මේ කලින් මම කියපු එක හොයාගන්න ඕනේ හරි දැන් මේමයි වැඩේ ෆ්‍රෙෂ් අයිය එකේ තුනම ඩවුන් වුණත් ජීවිතේ බලාපොරොත්තු අතෑරලම තියෙන වෙලාවක වුණත් හරියට වැඩ කරලා මේක පොඩ්ඩක් ගන්න පුළුවන් එක උදාහරණයක් කියන්න මම මේක ඔන්ලයින් වල දිනම් කලින් කියලා දෙනවා 2018 මේ එතකොට මම පන්ති පටන් ගත්තා 2017 18 අවුරුද්දේ මට කැම්පස් යන්න කියන කැම්පස් එකේ දවස් ගානක් යන්න වෙනවා අනිවාර්යෙන් ඒ නිසා මම කැම්පස් එකට යනවා මෙහෙ පන්තිය ගන්න ආයි කැම්පස් යනවා හොමෝම එහෙනම් නැත්නම් එනවා අමාරුවෙන් වැඩේ කරගෙන ගියේ එතකොට මට දැන් කලින්ම මේ වාහනේ එලවන්න කෙනෙක් ගන්න ඕනේ වුණා හරි වාහනේ එලවන්න කෙනෙක් ගන්න ඕනේ වුණාම ආවා කොල්ලෙක් මම ටිකක් හොයලා බැලලා විස්තර කිව්වා කොල්ලෙක් ආවා ඒ ළමයා කලින්ම එලව කරලා තියෙන 2017 හරිද මගේ පන්තිය ළමයා නෙමෙයි 17 කොල්ලෙක් ආවා 18 ඇවිල්ලා මේ ඉතින් වැරදි කරගෙන ගියා මැත්ස් කරලා තිබ්බේ රිසල්ට් එක විතර ඇවිල්ලා තිබුණේ නැහැ වැඩේ එනකොට රිසල්ට් එක පස්සේ කොහොම හරි ආවා S3ක් හරි හොම ගන්න ඒ වගේ ආසන එකක් ඉතින් හරි හොම එනවා එතකොට මේ ඇවිල්ලා දැන් මේ පන්ති වල එතකොට පන්ති වල ළමයි ගොඩාක් නැහැ ළමයි සාමාන්‍යයෙන් 30ක් 40ක් කොහොම ඉන්නේ හරිද එතකොට ඒ දැන් එතකොට මම මේ වගේ අපිට ලොකු කණ්ඩායමක් කියලා ඉන්ස්ට්‍රක්ටින් ගන්න දෙන්න හිටියේ දැන් අපිට ඔක්කොම හතරක් විතර ඉන්න ඔක්කොම يعني ඉන්ස්ට්‍රක්ටින් විතරනේ ඔක්කොම කණ්ඩායම මේ එතකොට ඒ යරුණාම අනිත් පැරණි ටික ඔක්කොම කරේ කියන්නේ කැමරා ඕනෙත් නැහැ ඉතින් බෙලිප්‍රෝ ඕනෙත් නැහැ සාමාන්‍යයෙන් ඔය කියන කැම්පස් යන එක අරවා මේවා ඕවා මේවා ඔක්කොම ටික මේ කරේ ඒ ළමයා හරිද ඒ කියන්නේ ඒ ඩ්‍රයිවිං වැඩි ඒ ඔක්කොම ටික කරේ ඒ ළමයා හරිද ඉතින් මාත් හැමදාම කැම්පස් එකේ යනවා මගෙන් ඉල්ල ගත්තා මේ මගලන් තිබ්බ මේ මොරටු බෑන්ඩ් එකක් එකක් නෙමෙයි ගොඩක් තිබ්බ ඒකක් මම හැම වෙලාවෙම පාවිච්චි කරගෙන ගතිවා ඒක යාරදින්න පුළුවන් කියලා මම කෝ යාරදුන්නා ඊට පස්සේ මේ දැන් ඊළඟට දැන් පන්තිරයි ලහන් ඉදිද්දි මිනිහාට දැන් මිනිහා වැඩ කරන්න එන්නේ හරිද يعني ඩ්‍රයිවිං ජොබ් එකට එන්නේ ඊට පස්සේ මේ පන්තිරයි ලහන් ඉදිද්දි මිනිහාට තේරෙනවා ෆිසික්ස් හරිද මිනිහාට දැන් ෆිසික්ස් තේරෙනවා කලින් තේරලා තිබුණා ෆිසික්ස් තේරෙනවා ෆිසික්ස් ටික මිනිහා නිකන් මට කිව්වෙත් නෑ ගෙදර ඔය හැමදාම වැඩ දවස් 7ක් 6ක් විතර වැඩ හාස්සර වල ගෙදර ගිහිල්ලා මේ කොහොමද නිකන් ෆිසික්ස් ටිකක් ආයෙ නිකන් බලලා බලලා දැන් කොහොමත් ආයෙ ෂයි එකක් කරන්න හිතාගෙන හිටියේ නෑ මොකද ආර්ථික ප්‍රශ්න අරවා මේවා නිසා මොකක් හරි ඒක නේ කර යන්න හිටියෙත් නෑ මොකද ඉන්නේ එන්නෙත් නෑ S දෙකක් වගේ තමයි ඉන්නේ කියලා දන්නවා ඒ නිසා මේ ජොබ් එක කරන්න තමයි හිටියේ හරි එතකොට මේ ඊට පස්සේ ෆිසික්ස් දැන් මේ ටික ටික තේරෙනවා ඉතින් ගෙදර ගිහිල්ලා රෑ වරුවල් වල මේ වැඩ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් නිකන් ආයෙ ෆිසික්ස් ටිකෙන් බලලා ගණන් දැන් මෙතන අහන් ඉන්නවා මම දන්නේ නැහැ ඔබ මම රිවිෂන් එක කරන් යනවා මේ ගෙදර ගිහිල්ලා වැඩ කරලා හොමෝම කන්දේ රිසල්ට් ආවා රිසල්ට් ආවම S2 ගන්න කොහොම එක ඊට පස්සේ මට කිව්වා මේ මට දැන් මේ දැන් ෆිසික්ස් මම සර් ගන්න පුරික බලින් නම් ආගෙන හිටියා මේ මම ගෙදර ගිහිල්ලා නිකන් වැඩක් කරා ටියුටුත් තියෙනවා නේ ආලඟ ටියුටියක් තියෙනවා ඉතින් ඒ විදිහට එතකොට මේ ආන් ගියා මට දැන් ආයෙ ෂයි එකක් කරන්න ඕනේ කියලා ඊට පස්සේ මම කිව්වා ඉතින් හොඳයි ඉතින් ෂයි එකක් කරන්න හොඳයි ඉතින් මේ ඊට පස්සේ අපේ පන්ති ඊටse කිව්වා වැඩ කරන ගමන් මේ කරන්නම් කියලා මම වැඩ කරන ගමන් කරන්න අමාරුයි කියලා නමුත් එයා ඉතින් ආර්ථික ප්‍රශ්න ආරම්භ කරා වැඩ කරන ගමන් කරා කළා අන්තිම මාසුනේ තමයි අයින් වුණේ ජොබ් එකේ يعني ඒ ජොබ් එකේ ඊට පස්සේ පන්ති හිටියා ඒ විදිහට අනිත් සබ්ජෙක්ට් එකටත් සබ්ජෙක්ට් වලට පන්ති යන්න පටන් ගත්තා ගිහිල්ලා කොහොම හරි දැන් S2 F1 වගේ රිසල්ට් එකක් තිබ්බේ ඊට පස්සේ කොහොම හරි අර එයාට ප්‍රධානම දේ වෙලා තිබ්බේ මාත් එක්ක කැම්පස් එකට ගියපු එක يعني හැමදාම මාත් එක්ක කැම්පස් එකට යනවා වාහනේ ලෝගෙන ගිහිල්ලා මේ එකක් ඒක සහ පන්ති යවන්න දේවල් තේරිච්ච එකේ කැම්පස් එකේ ළමයි ඉන්නේ කොහොමද ඒක හැමදාම එයා දකින්නවා දැක්කා සහ ඊට පස්සේ මෙතෙන්ට අවිල්ලා මේ හැමදාම ආගෙන හිටියා හරි රාගෙන හිටියා. ඒතකොට ඒවා තේරෙන්න ගත්තා. කලින් ෂයිගේ මෙලොම ගුණ තේරුණා. දැන් තේරෙන්න ගන්නවා. මේවා තේරෙනවා. මේවා නිකන් මැජික් නෙමෙයි කියලා දැන් තේරෙනවා. එතකොට. ඊට පස්සේ 2018 ලිව්වා. 18 සිලෙක්ට් කරනවා මොටෝ ඉන්ජිනියරින්. හරි. දැන් කැම්පස් එකේ තුන්වෙනි දෙවෙනි අවුරුද්ද අන්තිම හරි ඉන්නේ. හරි. එතකොට මේ අර බෑන්ඩ් එක තාම දාගෙන ඉන්නවා තේයා. මම ඒ කාලේ තිබ්බ බෑන්ඩ් එක. මගලන් හිටිච්ච බෑන්ඩ් එක මේ මගේ මම කැම්පස් එකේදී මට ෆස්ට් එකේදී හම්බෙච්ච බෑන්ඩ් එක. ඒ කියන්නේ බෑන්ඩ් ගොඩාක් හම්බෙනවා. ඊට එකක් හරි ලස්සන ගත්තා. මේ හැමදාම දාගෙන හිටියා. හරි. එතකොට මේ දැන් යා තාම එක දාගෙන ඉන්නවා. මේ බෑන්ඩ් එක. එතකොට මේ දැන් යා දැන් තුන්වෙනි දෙවෙනි අවුරුද්ද අන්තිම හරි ඉන්නේ. මට වැඩි හම්බෙන්නේ නැහැ. මේ දෙවෙනි අවුරුද්ද අන්තිම හරි ඉන්නේ. ඒ වගේ කතන්දර තියෙනවා ගොඩාක්. හරිද? එතකොට මේ චිට් එක කියෝ දැන් මේ චිට් එක කියුවා මට ඒක තමයි මතක් උනේ. කලින් හිටපු තත්ත්ව ජීවිතේ එකපාරට වෙනස් වෙන්න යන්නේ සුළුමයි. Taman ගන්න එකපාර තීරණයකින් මාස 6ක විතර වැඩ කිරීමකින් මාස 4ක 5ක විතර වැඩ කිරීමකින් ජීවිතේ එහෙම තත්ත්වේ වෙනස් වෙන්න පුළුවන්. හරි. තත්ත්වේ හිනට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ අර අමුතුයි මේ ජීවිත කතන්දර. ඒ නිසා මේවා එකපාරට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි Taman විශ්වාසයෙන් වැඩ කරගෙන යන එක. කවුරු හරි බෑ කිව්වනම් ඊට වඩා දෙයක් මට නම් නැහැ මට කවුරු හරි මොකක් හරි බෑ කිව්වොත් මම අනිවාර්යෙන් කරලා වෙන්නන්න තමයි මගේ ටාගට් එක. ඒක සමානලට අදාළම නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට මට බෑ කිව්වොත් කවුරු හරි මගේ මූණට මොනවා හරි කරන්න බෑ කිව්වොත් ඒක සමානට කාටරි මාව අවශ්‍ය ගන්න එක හොඳම විදියක් වෙන්න පුළුවන් නියඟ. බොම්ම වැඩක් වෙන්නත් පුළුවන් ඒක සමානට. කොහොම හරි මොකක් හරි කවුරු බෑ කිව්වොත් ඒක කරලා වෙන්නන්න එක තමයි මගේ ටාගට් එක. ඒ නිසා තමන්ට කවුරු හරි බෑ කිව්වොත් නම් ඊට වඩා දෙයක් නැහැ ඉංජිනේරින් යන්න හරි. ආයි වෙනනම් වෙන දේවල් වැඩක් නැහැ. කවුරු හරි කිව්වනම් මේ කියන විදිහට ඇවිල්ලා ඉංජිනේරින් යන්න බෑ. NDT යන්න වැරදියි කියලා. නියමයි. ඊට වඩා chance එකක් ආයි වෙන කොහෙවත් නැහැ. ඒක ඇවිල්ලා මාරම motivation එකක්. ඒ වගේම ඊළඟ මොටිවේෂන් එක තමයි අඩු රිසල්ට් එකක් ආවනම් S2ක් F1ක් ආවනම් F3ක් ආවනම් කොහොම රිසල්ට් එකක් ඊළඟ පාර බලාපොරොත්තු වෙන්නේ මේ රිසල්ට් ආවම බලාපොරොත්තු නොවෙන රිසල්ට් එකක් ආපුනම් අනිවාර්යෙන් අවුල් යනවා අවුල් ගියාට පස්සේ ඒ පැත්තෙන් ඒ ගමම අනිත් පැත්තට එන ගැම්ම මාරවඩිනවා ඒ ගැම්ම හරියට පාවිච්චි කරොත් අනිවාර්යෙන් ඉංජිනේරින් යන්න පුළුවන් අනිවාර්යෙන් මෙඩිසින් ඉංජිනේරින් යන්න පුළුවන් ඒ ගැම්ම හරියට පාවිච්චි කරොත්
Tawang gue dah, 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 taw